ඔයාට. ඉතින් ඔයා ඉස්සරින්නම් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දන්නවා මම මේ වෙනකොට ගොඩාක් වීඩියෝ කරලා තියෙනවා. කෙට්ට වෙන්න උත්සාහ කරන අයට වගේම මහත් වෙන්න උත්සාහ කරන අයටත්. ඉතින් ඔන අද වීඩියෝ එක නම් ඔන ගොඩාක්ම වැදගත් වෙන්නේ කෙට්ට වෙන්න උත්සාහ කරන අයට. ඉතින් මගේ පහුගිය වීඩියෝ වල මම වැඩිපුර දැක්ක කමෙන්ට් එකක් තමයි මම මහත් වෙලා තියෙනවා කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබෙක විශේෂ මෙන්න මේ වගේ කමෙන්ට්ස් ඔයත් ගොඩක් වෙලාවට දකින්න ඇති. නමුත් ඉතින් මාව ඇත්තටම හම්බුන ගොඩක් අය කියන දෙයක් තමයි වීඩියෝස් වල දකින්නේ හරියම උස මහත්තට හැබැයි ඉතින් ඇත්තට දැක්කම හරියම පොඩිනේ කියන එක තමයි. ඒත් ඉතින් ඇත්තටම මටත් දන්න දෙයක් තමයි පහුගිය මාසවලදී මමත් ටිකක් මහත් වෙලා තියෙනවා කියන එක. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ගිය අවුරුද්දේ මට ඩෙන්ගු හැදිලා තිබ්බ නිසා ටිකක් විතර කෙට්ටුණා. ඒක ඒක රිකවරි කරගන්න ගොඩක් වෙලාවට හොඳ කෑම වර්ග කන උනා ප්‍රෝටීන් වැඩිපුර තියෙන විශේෂයෙන් ඩයට් කියන දේ ගැන හිතනවත් හම්බුනේ නැත් එකම ගොඩාක් වෙලාවට රෙස්ට් කරන එක උපරිමම කරන්න ඕනේ නැති ඒකත් එක්ක මම කලින් කරගෙන ආපු එක්සයිසස් කරන ඒවා වර්කවුට්ස් කරන ඒ ඔක්කොම මග හැරුණා. ඉතින් මේ දේවල් එක්ක ඇත්තටම මම ටිකක් මහත් වුණා තමයි. සාමාන්‍යයෙන් ඉතින් මට එහෙම මම ටිකක් මහත් වෙගෙන එනවා හරි මහත් වෙලා හරි කියලා දැනන ගමන් මම කරන එක තමයි ටක් ගාලා ඩයට් සහ වර්කවුට් වලින් ඒක මේන්ටේන් කරන එක. හැබැයි ඉතින් මේ පාර මම ඒ විදිහට වැඩි මහන්සියක් වෙන්නේ නැතුව මේක ගානට බැලන්ස් කළා. ඉතින් ඒ විදි ටික ඔයාට මම කියන්න මේක ඔයාට ගොඩක්ම වැදගත් වේ. ඇත්තටම මට හොඳටම තේරෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් මම ගොඩක් මහත කෙනෙක් නොවුනත් මගේ පෙලක් ඇඳුම් තියෙනවා ඒවට මම ටිකක් වැඩිපුර මහතක් මගේ පේනවා. ඉතින් හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ මෑතකදී ගත්ත මේ ෆොටෝ එක බලන්න. ඇත්තට මේක ටිකක් මගේ මහතක් පේනවනේ. සාමාන්‍යයෙන් මම මේ වගේ ස්කර්ට්ස් අඳින්නේ නැහැ. නමුත් ඔය මගේ ෆස්ට් ටයිම් තමයි ඔය ස්කර්ට් එක ඇඳ. හැබැයි ඒකේ මට සෑහෙන මහතක් මගේ පේන ගත්තා. ඉතින් ඔය ෆොටෝ එකෙන් මං තන පෑ දෙකක් හෝ තුනක් ඇති වැඩිම ඊට පස්සේ ගත්ත මේ ෆොටෝ එක බලන්න මෙන්න මේ ඇඳුමට මගේ එහෙම මහතක් පේන්නේ නැහැ. ඉතින් එකත් එක්ක බලනකොට ඇත්තටම අපි අඳින්න තෝරගන්න ඇඳුම් ගැන ඇත්තටම ගොඩක් හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකෙන් ගොඩක් වෙලාවට අපේ වයස වැඩි කරලා පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඉන්නවටලා ටිකක් වැඩිපුර මහත පෙන්වන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙකුට මහත හොඳට පේන විදිහට ඇඳුම් අඳින්න පුළුවන් වගේම මහත කෙනෙක් ඇඳුම් තෝරගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙනවනේ තමේ තමන්ගේ ඇඟේ ෂේප් එක ටිකක් අඩු කරලා පෙන්වන්න ටිකක් ලස්සන කරලා පෙන්වන්න ඒවා තෝරගන්න. අනිත් විශේෂම දේ තමයි අපි තෝරගන්න අන්ඩර්ගාමන්ට්ස් ගැනත් අනිවාර්යයෙන්ම අවධානයක් දෙන්න ඕනේ. මොකද මේ පෙලක් ඒවට අපේ මහත ටිකක් වැඩිපුර පෙන්වන්න පුළුවන්. විශේෂයෙන් අපේ බ්‍රෙස්ට් එක හැම එල්ලා වෙන්න ගතියක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකෙනුත් ටිකක් වැඩි මහතක් පෙන්වන. ගොඩක් ලාට මෙන්න මේ වගේ ස්ප්‍රා වලින් එහෙම ටිකක් මහත ස්වරූපයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලනකොට අපි අපිටම ගැළපෙන ඒවා තමයි අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ බොඩි ෂේප් එක පේන ඇඳුනොත් තේනවනේ. ඉතින් මේවට අපි ඇත්තටම හරි ආසයි. නමුත් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි ඕවෑන් ටිකක් වැඩි දුරටත් අපේ මහත කැපිලා පේන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ බඩ ටිකක් වැඩිපුර තියෙනවා නම් බඩේ අර කැන් ටයර් පැනලා තියෙනවා කියලා අන්න ඒව තියෙනවා නම් එහෙම ටිකක් වැඩිපුර කැපිලා පේන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලනකොට අන්න ඒ වගේ ගොඩක් ෆිට් ඇඳුම් ඒත් එක්කම තමයි ලාපාට ඇඳුම් වලුත් ටිකක් මේ ගතිය වැඩිපුර කැපිලා පේනවා. විශේෂයෙන් අර බඩ ටිකක් එහෙම වැඩිපුර තියෙනවා නම් මේවා වැඩිපුර කැපිලා පේනවා. ඉතින් ඒකත් එක්ක අන්න ඒ වගේ ඇඳුම් වලුත් ටිකක් විතර වැලකිලා ඉන්නවා නම් ඔයාට සෑහෙන ලස්සන පෙනුමකින් ඔයාගේ ෂේප් එක තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම කරන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයාගේ ටිකක් වැඩිපුර බෙලි ෆැට් එක තියෙනවා. ඒත් එකම තමයි ඔයා ආසයි හොඳ ෆිට් ඇඳුමක් අඳින්න කියලා. අන්න එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ෂේප් ව්‍යායකකට යන්න. ඉතින් හැබැයි මෙතනදී ඔයාට ටිකක් අපහසුවක් නොදැනෙන විදිහේ ෂේප් ව්‍යායාම මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒව චුට්ටක් හොඳින්ම හොයලා බලලා ගන්න ඕනේ. මොකද ගොඩක් මිල අඩුවට තියෙන අඩු ක්වොලිටීස් තියෙනවා. ඉතින් ඒව ඇඳම අපහ අපිටත් ඇඳගෙන ඉන්නත් අපහසු වෙනවා වගේම ඒව කාලයක් අඳින එකත් සුදුසු වෙන්නේ නැහැ සහ වැඩි වෙලාවක් ඇඳන් ඉන්න එකත් සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක බලනකොට හොඳ ක්වොලිටි එකක් තියෙන හොඳ ලස්සන ෂේප් එකක් ඔයාගේ බොඩි ෂේප් එකට ඔයාට අවශ්‍ය වෙන ෂේප් එකට අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට උඩ බ්‍රෙස්ට් එකත් එකම අඩු කරලා පෙන්වන්න ඕන විදිහේ මෙන්න මේ වගේ ෂේප් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට බෙලි ෆැට් එක විතරක් තියෙනවා නම් බෙලි ෆැට් එක අඩු කරලා පෙන්වන්න පුළුවන් විදිහේ ෂේප් එකක් වෙනම තියෙනවා. ඒත් එක්කම ඔයාගේ මෙන්න මේ වගේ හිප් ටිප්ස් තියෙනවා නම් ඒවා
දක්වලා පෙන්වන්න පුළුවන් විදිහ මෙන්න මේ වගේ ෂේප් ව්‍යාස් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ගැළපෙනම ෂේප් ව්‍යායක තෝරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාට ඩයට් නොකර, එතෙක් වර්කවුට්ස් නොකර හරිම ලේසියෙන් මේ දැම්මම වෙනසක් දකින්න කරන්න පුළුවන් දේවල්. හැබැයි තින් ඔයා බලාපොරොත්තු වෙනවා නම් වර්කවුට්ස් නොකර ඔයාගේ ෆැට් එක අඩු කරගන්න කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාගේ කට පරිස්සම් කරගන්න එක. ඒ කියන්නේ කෑමෙන් පරිස්සම් වෙන එක. ඉතින් මේක ඇත්තටම මම හරිම ලේසියෙන් කළා. ඉතින් ඒ මම කරපු දේවල් ටික ඔයාට පැහැදිලි කරන්න, ඒක ඔයාටත් ඔයාගේ කන විදිය වෙනස් කරගන්න හදාගන්න ඔයාට ගොඩක්ම උදව් වෙයි. ඉතින් මේ ඩයට් කරනකොට ගොඩාක් අය පුරුදු වෙලා තියෙන දෙයක් තමයි එකම ආහාර රටාවක් උදේ දවල් රෑ කරගෙන යන එක. එහෙමත් නැත්නම් රෑ කෑම වේල මිස් කරන එක. ඉතින් ඒක ඇත්තටම එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම අපිට හරිම ලේසි විදිහට ඩයට් කරන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් උදේ කෑම වේල අනිවාර්යයෙන්ම ගන්න කෙනෙක්. ඒක මම කවදාවත් ස්කිප් කරන්නේ නැහැ. ඉතින් උදේ කෑමට සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝස් වලත් ඇත්තටම පෙන්නලා තියෙනවා, එක්ක ඕට් කනවා, එහෙම නැත්නම් වෆල්ස් කනවා, එහෙම නැත්නම් පළතුරු විතරක් ආහාරයට එකතු කරගන්නවා. එහෙමත් නැත්නම් දැන් විශේෂයෙන් මේ දවස්වල පහුගිය ටිකේ එහෙම ටිකක් වැඩිපුර රසනේනේ. ඉතින් මගේ ගොඩක් කැමැතිම ප්‍රියතම උදේ කෑම වෙලා තිබ්බේ කෝන්ෆ්ලේක්ස් එක යෝගට්. ඉතින් විශේෂයෙන් එහෙම නැත්නම් යෝගට් එක ඓට්ස්. ඉතින් විශේෂයෙන්ම ගොඩාක් වෙලාවට මට කට්ටිය කියන දෙයක් තමයි ඕට් මීල් එකක් ඇත්තටම කන්න කැමති නැහැ, අර කිරි දාලා කන්න හිතෙන්නේ නැහැ, ඔන්න ඔය වගේ එකක්. හැබැයි ඉතින් ඔයාට පුළුවන් නම් යෝගට් එක්ක ඕට්ස් කන්න ඇත්තටම ඔයා ගොඩක් ආස වෙයි. කන්න කැමති කෙනෙක් නම් එකපාරක් ට්‍රයි කරලා බලන්න, යෝගට් එක ඇත්තටම හරිම රසයි. ඒ වගේ මේකක් විශේෂයෙන් කියනවා, අපි ඩයට් කරනවා නම් ඒ ආහාර ගන්න වෙලාවන් ගැනත් අනිවාර්යයෙන්ම හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. සාමාන්‍යයෙන් මම ඉස්සර ඉඳන්ම උදේ කෑම ගන්න වෙලාව තමයි හතත් හතහමාරත් අතර. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවල් කෑමත් උදේ කෑමත් අතර මං මොනවා හරි එහෙම නැත්නම් පළතුරු මොනවා හරි එහෙමත් නැත්නම් ජූස් එකක් හරි මොනවා හරි ගන්න ඉස්සරින්දම පුරුදු වෙලා හිටියේ. නමුත් මේ ඩයට් කරන්න පටන් ගත්තට පස්සේ උදේ කෑවට පස්සේ නැවතත් දවල් ආහාරය වෙනකන් ඒ අතරතුර කාලේ මම වෙන මුකුත් කන්නේ නැහැ. ඉතින් ඒ හින්දම හරිම ඉක්මනට බඩගිනි වෙනවා. ඒකත් එක්ක මම සාමාන්‍යයෙන් 12:00 අතර අනිවාර්යයෙන්ම දවල් කෑම අරගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් මම එච්චර ගොඩක් කන කෙනෙක් නෙමෙයි. දවල් කෑමට කොහොමත් අරගන්නේ සාමාන්‍ය විදිහට අපි හැමෝම කන බත්, එහෙම නැත්නම් පැස්ටා, ඔන්න ඔය වගේ දෙයක් තමයි. ඉතින් ඒකත් එක්ක සලාදයක් ගන්න එක අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් මේ සලාදවලදීත් ගොඩක් වෙලාවට පිපිඤ්ඤා, තක්කාලි මේ දෙක අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඒත් එක්කම සලාද කොළ, එහෙම නැත්නම් ගොටු කොළ, එහෙමත් නැත්නම් නිවිති දළු කොළ මෝරපුව නෙමේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අනිවාර්යෙන් මගේ සලාදෙට මම එකතු කරගන්නේ. ඒ වගේම ඉතින් දවල් කෑමයි රෑ කෑමයි අතරතුර අපේ හවස ටී ටයිම් එක තියෙන්නේ. ඉතින් ඕක නම් ඇත්තටම කොච්චර ට්‍රයි කළත් මට නම් ස්කිප් කරන්න බෑ. ඔය වෙලාවට මොනවා හරිම අනිවාර්යයෙන්ම ඕන. ඉතින් මේ ටයිම් එකේදී අනිවාර්යෙන් ජූස් එකක් හරි එහෙම නැත්නම් කොෆි එකක් හරි නම් අනිවාර්යයෙන්ම මම අරගන්නවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ඩයට් කරද්දී රෑ කෑම වේල ස්කිප් කරන එක. ඉතින් මෙතනදී ඇත්තටම ඔයාට පුළුවන් අඩුම තරමේ සලාඩ් එකක් හරි කන්න. ඉතින් ගොඩක් වෙලාවට මගේ රෑ කෑම වේලට මම සලාඩ් එකක් හරිම නැත්නම් කුස්කුස්, එහෙම නැත්නම් බුල්ගරයිස්, ඔන්න ඔය වගේ දෙයක් තමයි රාත්‍රී කෑම වේලට තෝරගන්නේ. ඉතින් ඇත්තටම මම දැන් මේ කෑම වේලවල් ගැන ඔයාලට පැහැදිලි කරාට මේව මම කරලා කරන්නේ වීඩියෝ කරේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මම ගොඩක් වීඩියෝස් වල ඔය පෙන්නලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මම මේකෙත් කළේ නැහැ. හැබැයි ඉතින් ඉදිරියේදී මම ඔය කෑම් වේල් ගැන විශේෂ දේවල් ගැන පුංචි පුංචි වීඩියෝස් මගේ ඉන්ස්ටග්‍රෑම් එකේ වගේම මගේ TikTok page එකෙන් දාන්නම්. ඉතින් ඒක ඔයාට බලන්න තවත් ලේසි වේ. ඉතින් ඇත්තටම තවත් අපිට ඕන තරම් ක්‍රම තියෙනවා වර්කවුට්ස් කරන්න නැතුව මහත අඩු කරගන්න, අපේ ෂේප් එක බර බැලන්ස් කරගෙන තියාගන්න. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඇත්තටම වර්කවුට්ස් වලින් අපිට ලස්සනට අපේ ෂේප් එක හදාගන්න පුළුවන්, වැඩි ෆැට් එකක් බර්න් කරගන්න පුළුවන්, ඉක්මන් රිසල්ට් එකක් ගන්න පුළුවන්. නමුත් ඩයට් විතරක් හරියට කරගත්තොත් ඊට අමතර තවත් පුංචි පුංචි දේවල් තියෙනවා. මේ දේවලුත් එකතු කරගෙන මේ දේවල් හරියට කරගෙන ගියොත් අපිට ඇත්තට වර්කවුට්ස් නැතුව වුණත් මහත අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන මම හරිම කෙටියෙන් දැන් ඔයාලට කියන්නම්.
ඉතින් ඔයා ඩයට් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මීල්ස් ටික හොඳට ප්ලෑන් කරගන්න. ඒ කියන්නේ ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් තියෙනවා අරගන්න, කාබ් පුළුවන් තරම් අඩු කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ ඩයට් එක බැලන්ස් කරගත්තොත් ඇත්තටම වර්කවුට්ස් කරන්න ඕන වෙන්නේ නැහැ. අනිත් විශේෂම දේ තමයි ඔයාගේ මීල් වල සයිසස් ගැනත් අනිවාර්යයෙන්ම අවධානයක් දෙන්න ඕනේ. ඒ වගේම ඉතින් හොඳට වතුර බොන්න ඕනේ. තව විශේෂම දෙයක් තමයි පුළුවන් තරම් අන්හෙල්දි ෆුඩ් අඩු කරන්න නෙමේ සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න ඕනේ. විශේෂයෙන් ඔයා ෆාස්ට් ෆුඩ් වලට ගොඩක් පුරුදු වෙලා ඉන්නවා නම් ඒත් එක්කම ගැඹුරු තෙලේ බදින කෑම, ඒත් එක්කම සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ග ඔන්න ඔය දේවල් ඔයා පුරුදු වෙලා ඉන්නවා නම් ඔයාට මේ කාලෙදී ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවානේ, අපි බැලුවොත් එහෙම කාන්තාව විදිහට අපි සතියේ වැඩි දවස් ප්‍රමාණයක් අපි කරන්නේ gedara අපි මුයන්නේවනේ කන්නේ. ඉතින් මේකත් එක්ක ඇත්තටම අපිට ටිකක් වෙනසක් ඕන වෙනවා. ටිකක් එළියට ගිහිලා නිදහසේ ඉන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න, ටිකක් ඇවිදින්න, කන්න. ඉතින් අපි ආසයි. ඉතින් මේකත් එක්ක ඇත්තටම අපේ ඩයට් එක ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් සාමාන්‍යයෙන් හෙල්දි කන්න පුළුවන් ඕන හොඳ තැන් දැන් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලට මම ටිකක් කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් සලඩ් ෆැක්ටරියකින් මේ වගේ හොඳ රසට තියෙන හොඳ මෙනුස් ටිකක් තියෙන හොඳ සලඩ් වර්ග තියෙන. ඔයාලට ඒ විදිහට සලඩ් එකක් කන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඩෙලි ෆ්‍රාන්ස් එකෙත් හොඳ සලඩ් වර්ග තියෙනවා. තව ඔයාට පුළුවන් ෆිෂ් මාකට් එකේ, ඒත් එක්කම තව ජපනීස් ෆුඩ්ස් ඔන්න ඔය වගේ වෙන් ඔයාට ඇත්තටම ඩයට් එක බේරගෙන හෙල්දි කන්න පුළුවන්. තව ඉතින් ඔයාට බ්ලැක් කොෆි බොන්නත් පුළුවන්. ඒත් එක්කම තමයි පුළුවන් තරම් හොඳට එළවලු පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්න. ඒත් එක්කම විශේෂම දේ තමයි එළවලු උනත් ටිකක් වැඩි වෙලාවක් උයන්නේ නැතුව කන්න පුළුවන් නම් ඒකත් වඩාත්ම හොඳයි. තව ඉතින් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා කෑම ගන්න ගමන් සෝඩා වර්ග, ඇල්කොහොල්, කෝලා ඔන්න ඔය වගේ දේවල් අරගන්න. ඉතින් මේකත් ඇත්තටම ඩයට් එක හරියාකාරව අපිට කරගන්න දෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේවා නැතිම කරලා දාන්න. තව ඉතින් මෙන්න මේ දෙකත් හරිම වැදගත්. ඒ තමයි නිින්ද හොඳින් ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක අඩු කරලා තියාගන්න ඕනේ. මොකද මේ ස්ට්‍රෙස් එක කියන එක ගොඩක් බලපානවා. ඇත්තටම අපිව හරි ඉක්මනට මහත් කරන. විශේෂයෙන්ම මොකද ගොඩක් අය ස්ට්‍රෙස් එක වැඩි වුණාමත් වැඩිපුර කන්න බලනවා. ඉතින් අන්න ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ හින්දා ස්ට්‍රෙස් එකත් අඩු කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය වගේ පුංචි දේවල් වලින් ඔයාට වැඩි මහන්සියක් නැතුව ඔයාගේ මහත අඩු කරගන්න පුළුවන්. ඔයාගේ ෂේප් එක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝකම් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරලා තොනවාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. Bye.